ඔබට තෙරුවන් සරණයි. අද දිනර පොහෝ දින. දැන් ඔබ දන්නවා මේ වෙලාවට අපි මොන වගේ දෙයක්ද කතා කරන්න කියලා. ජීවිතයට බුදුදහම අරගෙන අපි අදත් ඔබේ නිවසට එනවා. දැන් අපි මේ සාකච්ඡාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ උපතේ සිට මරණය දක්වා පසු කරන යුගවලදී ඔබ ලබා ගන්න දේවල්, ඔබට මගහැරෙන දේවල්, මේ සියලු දේවල් ධර්මානුකූලව ඔබ ජීවිතේ සකසා ගන්න. මෙන්න මේ ආකාරයේ සරල කාරණා ටිකක් තමයි ඔබේ ජීවිතයට අපි එකතු කරන්නේ. අදත් නාලක හේමතු මහත්මයා, අයිබෝන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපි පසුගිය බොහෝ දින තමයි මේ යෂ්ටි අතට ගත්තේ ජීවිතයට බුදුදහම කියන වැඩසටහන. අපි අද කතා කරන්නේ බොහෝ තරුණයින් කැමති, එහෙත් තරුණ වයසට විතරක් සීමා නොවන, උපතේ සිට යම්කිසි බහතරණ වයසක සිට මරණය දක්වාම කැමති යම්කිසි කාරණාවක්. මොකද මේ කාරණාව? මේ කාරණාව තමයි ප්‍රසිද්ධ වීම. කුමන හෝ ආකාරයට ප්‍රසිද්ධ වීම, කුමන හෝ ආකාරයට සරලවම වචනයෙන් කියනවා නම් තරුවක් වීම. තරුවක් වීම තමයි ජීවිතේ එකම හේනේ. නාලක මහත්මයා, තරුවක් කියන දේ ඔබ වරුවක් විතර හිතලා අර්ථකථනය කරොත් කොහොමද හිතන්නේ? නෑ, මම හිතන්නේ ඔබ ඒකට උත්තරේ දුන්නනේ ප්‍රසිද්ධ වීම. දැන් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වීම, ඒ ප්‍රසිද්ධත්වයේ තුල ඉදිරියට යෑම තමයි තරුවක් කියලා අපි දකින්නේ. එතනින් හර දෙයක් නෑනේ. එතනින් හර දෙයක් නෑ. ඒක ප්‍රසිද්ධ වෙනවා, සාර්ථක වෙනවා, ජයග්‍රහණ ලබනවා, ජීවිතේ දිනනවා විවිධ තැන්වලින්. ඒක මුදල් ලිපවීම වෙන්න පුළුවන්. ඒක යම්කිසි තරඟයකින් ජයග්‍රහණ ලැබීම වෙන්න පුළුවන්. නැත්තම් යම්කිසි වත්කමක් ගොඩනගා ගැනීම වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක් මෙතෙන්ට අදාළයි. එතකොට රියැලිටි වැඩසටහනකින් ජයග්‍රහණය කිරීම තරුවක් වීමද? රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වී තමන්ගේ සම්මානය ලබා ගැනීම තරුවක් වීමද? දැන් සමාජයේ තරුවක් කියලා හිතන්නේ නාලක මහත්මයා, අපි දහමට හිමිටෙමු, තරුවක් කියලා හිතන්නේ මේ මාධ්‍ය කලාවත් එක්ක ආපු වැඩසටහන් කීපයක රාමුවක් තුල යම්කිසි ඉහළ නැගීමක් තමයි තරුවක් කියලා කියන්නේ. ඔබ ඒක පිළිගන්නවද? පිළිගන්නවා. දැන් ඔබ කියප පැත්තන තරුවක් වෙන්න පුළුවන්. හැබැයි අවශ්‍ය වෙන්නේ තරුවක් වීම සහ ඒ තරුවක් හැටියට පැවතීම. ඔය දෙකම වැදගත්. මට හිතෙනවා මේ කතාව බොහොම මතක් කරපු හින්දා ලංකාවේ මීට කාලෙකට කලින් ප්‍රසිද්ධ වෙලා හිටපු මේ මාධ්‍ය තුල පවා ඇවිල්ලා බොහෝ දෙනෙකුට උපදෙස් දීපු ව්‍යාපාරිකයෙක් ඇටිද්ද සාර්ථක වෙච්ච චරිතයක් මතක් කරන්නේ. සක්විති රණසිංහ කියන නම අහලා තියෙනවද? ඔබට හිනා යනවා ඒ නම කියනකොට. හැබැයි සම්පත්, සක්විති රණසිංහ ඔබ පිළිගන්නේ නැද්ද? නේද? සාර්ථක වෙච්ච නැත්නම් මිනිස්සු දකින්න කැමති වෙන හිටපු චරිතයක් කියලා, ප්‍රසිද්ධ වෙච්ච චරිතයක් කියලා, පත්තරවල විවිධ මාධ්‍ය තුල පෙනී හිටපු චරිතයක් කියලා. එතකොට ඔහු තරුවක් වුණා. හැබැයි අද කොහෙද ඉන්නේ? අද ඉන්නේ බන්ධනාගාරේ. නේද? දැන් ඔන්න ඔතනයි ගැටලුව තියෙන්නේ. තරුවක් වීම සහ තරුවක් වෙලා පැවතීම, මේ දෙකම. එතන ඔයහා සමාන චරිත ගොඩාක් අපිට දැන් කපාට මතක් වෙනවා. මම වෙනම කිව්වට පස්සේ නේද? තරුවක් වෙනවා. හැබැයි වැඩි කල් යන්නේ නැහැ. එතන රැඳෙන්නේ නැහැ. දැන් ඔබ අර රියැලිටි වැඩසටහන් මතක් කරපු නිසාම හිතලා බලන්නද මේ වෙනකොට ලංකාවේ පහුගිය අවුරුදු 7 8 9 30 විවිධ රියැලිටි වැඩසටහන් දිනලා තියෙනවා. ඔයින් ජයග්‍රහණ ලැබුවා යත් ඉන්නවා. දැන් මේ ජයග්‍රහණ ලැබුවා යද අද කොහෙද? අද ඒ අය මොනවද කරන්නේ? ඒතර කෙටි කාලීනව තරුවක් වුණා. ඊට පස්සේ නැති වෙලා ගියා නේද? පැහැදිලි. දැන් ඔන්න ඔතෙන්දී තමයි අපිට ඔය බුදුදහම කියන එක අවශ්‍ය වෙන්නේ. හරියටම හරි. දැන් තරුවක් වීම සහ තරුවක් වී පවත්වාගෙන යෑම, ඒ කියන්නේ යම්කිසි දෙයක් පැන නැගීම සහ පැන නගුණු දේ පවත්වාගෙන යෑම. එය සුදු පැත්තට, කළු පැත්තට නෙමෙයි. තරුවක් වෙන්න පුළුවන් මේ අපරාධයක් කරලත් නේද? සමාජයේ කතාබහට ලක් වෙන චරිතයක් වෙන්න පුළුවන්. තරුවක් කියන කාරණේ අපි කතා කරන්නේ ජීවිතේ සමාජයේ සුදු පැත්තේ සිට දහමට අවතීර්ණ වූ ජීවිතයක් කොහොමද මරණතෙක් ගමන් කරන්නේ? දැන් නාලක මහත්මයා මට පැහැදිලි කරන්න, බහතෝරණ කාලෙදී දරුවෙකුට මේ ටෙලිවිෂන් එක බලලා, සිනමාවක් බලලා, පොතක් පතක් කියවලා කෙනෙකු අනුකරණය කළා, තදාත්මීකරණය වෙලා තරුවක් වෙන්න ඕන කියලා හිතෙනවා. මෙන්න මේ හිතෙන පුංචි දරුවට ඔබ කොහොමද අවවාදයක් දෙන්නේ? පුතේ, දුවේ,
ඔබ කවදාහරි මේ තැනට යනවා නම් මෙන්න මේ කාරණා ටික පිළිවෙලට හිතලා පළවෙනි පියවර තියන්න. මට අන්නේ පළවෙනි පියවර තියෙන කාරණේ කියන්න මොළින්. හොඳයි සප. දැන් ඔබ දරුවෙකුට ඒක සීමා කළාට මේක දරුවෙකුට සීමා වෙන්නේ නැහැ. මේක මේ මම මේ කියන්න යන කරුණු ටික ඕනෑම කෙනෙකුට දැන් මේ වැඩසටහන බලන් ඉන්න මේ සටහන නරඹන ඕනෑම කෙනෙකුට දැන් ඉන්න තැන ඉඳලා තමන් කැමති තැනට යන්න මේ කරුණු ටික පාවිච්චි කරන්න පුළුවන්. සම්පත් අපි අහලා තියෙනවා ලෝකේ ඉතාම ජනප්‍රිය වෙච්ච පොතක් තියෙනවා 7 habits of highly effective people කියන. ඔබ අහලා ඇති මේ මේක ස්ටීවන් කවි කියන ගත්කතුවරයා ලියපු භාෂා මම හිතන්නේ 30කට 40කට පරිවර්තනය වෙච්ච මිලියන ගාණක් විකිණිච්ච පොතක්. දැන් මේකේ කරුණු හතක් තියෙනවා ඵලදායි පුද්ගලයෙක් බවට පත් වීම සඳහා කෙනෙකු විසින් කළ යුතු. මේ පොත ලියවුණේ 1980 අග 90 මුල. හැබැයි මීට අවුරුදු 2500කට පිට බුදුහාමුදුරුවෝ අපිට ලබා දුන්නු සාර්ථක පුද්ගලයෙක් වෙන්න අවශ්‍ය වෙන කරුණු හතක් තියෙනවා. අන්න ඒ ටිකයි වැදගත්. ඔබ ඇහුවනේ මුල් කරුණ මොකද්ද කියලා. මම ඒකට මේ පසුබිම සලකස කරේ. ඒතර කරුණු හතක් තියෙනවා. මේ කරුණු හතම අද විමසල බලමු. ඒතර මේකේ පළවෙනි එක හැටියට බුදුහාමුදුරුවෝ අපිට හඳුන්වලා දෙන්නේ බුදුදහමේ සඳහන් වෙන්නේ මොකක්ද? මේ කරුණු හත අවසානයේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. යසෝභි වඩ්ඩති කියලා. ඒ කියන්නේ මේ කරුණු හත නැත්නම් මේ ආකාරයට ක්‍රියාත්මක වීම තුළ කෙනෙකුගේ යසස වර්ධනය වෙනවා. යසස වර්ධනය වගේම තරුවක් වෙනවා, ප්‍රසිද්ධ වෙනවා, සාර්ථක වෙනවා, ජනප්‍රිය වෙනවා. මේ සියල්ලම වෙනවා. පළවෙනි එක තමයි මෙතනදී කියන්නේ ඔට්ටානවතෝ. පලියෙන් කියනකොට. ඔට්ටානවතෝ කියන්නේ මොකක්ද? ඔට්ටානවතෝ කියලා කියන්නේ නොපසු බස්නා උත්සාහය. නොපසු බට උත්සාහය. දැන් කෙනෙක්ට ඕක කියන්න පුළුවන් අනිත් අපි ඕක අහලා තියෙනවා නේද? දැන් නොපසු බට උත්සාහය තියෙනවනේ මොකටද? අපිට යන්න ඕන තැනට යන්න. දැන් මෙතෙන්දී මුලින්ම කෙනෙකුට යන්න ඕන තැන මොකද්ද කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැතුව මේක කරන්න බෑ. මේ කරුණු හත පාවිච්චි කරන්න නම් ඒ කියන්නේ අපි ගමන යන්නේ කොහෙටද කියලා දැනගත්තමනේ ගමන යන්න පුළුවන් පහසුකම් ටික හදා ගන්න පුළුවන් කොஞ்ச බාධාවක් කිරීමක් කරනවා. දැන් ගමන යන්නේ කොහෙටද කියලා හඳුනා ගන්නත් නාලක මහත්මයා ගමන ගැන මාර්ගෝපදේශකත්වයේ සපයන්න කෙනෙක් එපාය. ගුරුන් නෙපා. හකුරු කන්නත් ගුරෙක් ඕනේ. අනිවාර්යයෙන්. හැබැයි ගුරුන් ඕනේ මෙන්නේ ඔබ කිව්වා වගේ මාර්ගෝපදේශකත්වයේ සපයන්න. හැබැයි යන්න ඕනේ කොහෙද කියලා තීරණය කරන්න ඕනේ තමයි. මේක පොඩි දරුවෙක්ගේ දැන් හැම කෙනෙකුටම වැදගත්. තමන් කොහෙටද යන්නේ? තමන්ගේ ජීවිතේ ගෙනියන්න ඕන කොතෙන්ටද? දැන් මම දකින්න විදිහට මම මගේ වෘත්තීමේ සම්බන්ධතායක මුණගැහෙන පිරිස එක්ක ලංකාවේ විශේෂයෙන් දකින්න දේ තමයි යන්න ඕන තැන පිළිබඳ පැහැදිලි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැහැ. පැහැදිලිවම 90%කට නැහැ. පාසලේ 90%කට ඒකින්ද තමයි අපි සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ උසස් පෙළට විෂයන් තෝරගන්නේ. උසස් පෙළ සමත් වෙන හැටියට තමයි විශ්වවිද්‍යාල පාඨමාලාව තෝරගන්නේ. විශ්වවිද්‍යාල පාඨමාලාව තෝරගෙන ඒක ඉවර කළා තමයි තමන් කරන රස්සාව මොකද්ද කියලා හිතන්නේ. ඒ ඇයි? දැන් ඔක අනිත් පැත්තනේ වෙන්න ඕනේ. තමන්ගේ වෘත්තිය මොකද්ද කරන්න හිතන් ඉන්න දේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් ඇතිව තමයි සාමාන්‍ය පෙළ, උසස් පෙළ නැත්නම් උපාධිය තෝරා ගන්න ඕනේ. නැත්නම් අනිත් වෘත්තිය සුසුකන් ටික කරන්න ඕනේ. මෙන්න මේක තමයි මට මුලින්ම කියන්න සිද්ධ වෙන දේ මොකද්ද? අපි හැම කෙනෙක්ම හිතන්න ඕනේ මගේ ජීවිතය පවත්තා ගැනීම සඳහා නැත්නම් මගේ වෘත්තීමේ නිපුණතාවය සකස් කරගන්න මම කොහෙද යන්නේ මොනවද මට අවශ්‍ය වෙන දේවල් ජීවිතය අවශ්‍ය දේවල් මොනවද ඊ අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා තමයි පාර ගැන අපි කතා කරන්නේ. හොඳට හිතලා බලන්න සපත් මේක ඔබට මට අපි හැම කෙනෙකුටම වැදගත්. ඉතින් පැහැදිලිව හරි කොහෙද යන්නේ මොකද්ද ඉලක්කය කොතෙන්ටද යන්නේ හරි දැන් උදාහරණයකට ඒක හරිම වැදගත් වෙනවා. තේරෙනවද? දැන් එතකොට අපි හිතමු දැන් පුංචි දරුවෙක් පුංචි කියන්නේ අතිශය පුංචි දරුවෙක් නේ බහතෝරන කාලේ අවුරුදු අපි හිතමු 9 10 පන්ති කියන දරුවෙක් කියලා. ඔව් ටිකක් කෙලිල්ලොල් වියනේ. ඔව් 9 10 පන්ති කියන්නේ. දැන් මේ කාලේදී වඩාත් වැඩිපුර වැළපෙන පිරිස තමයි අම්මා හෝ තාත්තා. කියන්නේ දරුවාගේ ඉගෙනීම සහ දරුවාගේ අනාගතය පිළිබඳව දරුවා දක්වන ප්‍රතිචාරත් එක්ක අම්මා හෝ තාත්තා මහා පුදුම දෝලණයක ඉන්නේ. නාලක මහත්ම කොහොමද දරුවාගේ අනාගත ඉලක්කය මම හෝ පියා අඳුරගන්නේ? ඔබතුමා කියපු කාරණේ හරියටම අපි පිළිගන්නවා. ඉස්සල්ලාම අපි ටාගට් එක හොයාගන්න එපා. එතකොටනේ අපි සියලු දේ සැලසුම් කරන්න ඕනේ. කොහොමද දරුවා වෙන්නට පුළුවන්? දරුවාගේ මව වෙන්නට පුළුවන්? පියා වෙන්නට පුළුවන්? යම්කිසි මනෝවිද්‍යාත්මක පදනමක් තියෙනවද මේක සොයාගැනීම? මේක අපි දැන් බුදුහාමුදුරන්ගේ උපදේශ අනුව ගියෝ. ඔව්. දැන් අපිට මේක වෙන දවසක් කතා කරන්න පුළුවන්. බුදුහාමුදුරන් දරුවා හදින හැටි උගන්ලා තියෙනවනේ.
ඉතා පැහැදිලි ඉතා පැහැදිලි දරුවා හදන හැටි දරුවා ගොඩනගෙන හැටි. ඒතර දරුවෙක් කියලා කියන්නේ විශේෂයෙන් අවුරුදු 12ට අඩු වයසේදී දරුවෙක් ගොඩනගනකොට කරන්න ඕන දේවල් ටික. ඒතර දරුවා අපාගෙන් වැළකීම, යහපත් දෙහි පිහිටුවීම මේ වගේ දේවල් වලට දරුවාට අනාගත වෘත්තියක් සඳහා මාර්ගය සකස් කර දීම ඕන තුගිනේ. එතකොට අපිට දරුවෙක් දිහා බලන් හිටියම දරුවත් එක්ක කාලය ගත කරනකොට පේනවා මේ දරුවා මොන පැත්තට යන එක්කෙනෙක්ද කියලා. මම උදාහරණයක් ඔබට කියන්නම්. මුරලිදරන් අපි පුංචි කාලේ ඉඳන් හදනවා පිතිකරුවෙක් වෙන්න. මොකද වෙන්නේ? කුමාර සංගක්කාරව අපි හදනවා පන්දු යවන්නෙක් වෙන්න. ගැලපෙන්නේ නැහෙනි. ඊයේ දෙන්නට හැකියාව තියෙන දෙපැත්තෙන්නේ. දැක්කද මම මේ කියන්න හදනද? ඒ වගේ එතකොට මේ දරුවා තියා බලන් හිටියම පේනවා. එතකොට උදාහරණයක් ඇරෙන හැම දරුවෙක්ම එකම වෘත්තියට යොමු කරන්න බෑ. එයා දිහා බලන් හිටියම පේනවා. මේක දෙමව්පියන් කරන හැබැයි මම මේ අද උපදෙස් දෙන දෙමව්පියන්ට නෙමෙයි අද උපදෙස් දෙන්නේ අපි වැඩිහිටියෝ හැටියට නැත්නම් තරුණයෝ හැටියට නැත්නම් ළමයි හැටියට තමන්ට අපි හිතලා බලන්න තමන් කල්පනා කරන්නට ඕනේ තමන් කොහෙද යන්නේ මට ඕනේ මොනවද ජීවිතේ ලබා ගන්න අන්න ඒ ඉලක්කයට යන්න ඉස්සෙල්ලම තියෙන්න ඕන දේ තමයි නොපසුබට උත්සාහය ඒක හරියට මෙන්න මේ වගේ සපර අපි පොඩි කාලේ ධන ගානකොට අපි හැමෝටම නැගිටලා ඇවිදින්න ඉලක්කයක් තිබුණා අපි වැඩිහිටියෝ දෙය බලාගෙන හිටියා. ඒක තමයි අපි ඉලක්කේ නැගිටලා ඇවිදිනේ. ඉතින් අපි මුල් වතාවේ උත්සාහ කරා මොකද උනේ? වැටුණා. අපි අතහැරියද වැඩි? නෑ. නැවත අමාරුවෙන් උත්සාහ කළා නැගිට්ටා. ආයි වැටුණා. සමහරලාට කොහේ හරි මේසෙක වැදිලා කොහේ හරි ගෙඩි ගැහෙනවා රිදෙනවා. ඒත් අපි උත්සාහය අතහැරියද? නෑ. අපි ඇවිදින්න පුළුවන් වෙනකන් අපි ඒක උත්සාහ කළා. ඊට පස්සේ අපි නැගිටලා ඇවිදිනවා. හැබැයි එක එක්කෙනා එක එක කාලෙදි තමයි නැගිට්ටේ නේද ඔබ මාස 8න් ඇවිදින්නේ නැති මම මාස 9න් ඇවිදින්නේ නැති තව කෙනෙක් මාස 10න් ඇවිදින්නේ නැති හැබැයි අද පුළුවන් ද ඇවිදින කෙනා දිහා බලලා කියන්නේ මේ අහවලා මාස 7න් 8න් නෑ දැක්කද එතකොට මෙන්න මේ උත්සාහය තමයි අපිට ඕනෑම තැනකට තියෙන්නට ඕන දැන් කල්පනා කරලා බලන්න ඕන අපි හැමෝම මේ උත්සාහය අද දවසේ අපිට තියෙනවා අපි එකවතාවක් අසාර්ථක වුණාම මොකද කරන්නේ දෙවතාවක් අසාර්ථක වුණාම මොකද කරන්නේ නේද දැන් පුංචි කාලේ අපිට මේක අපේ ඇඟ ඇතුලේ තිබුණා. වැඩේ හරියනකම්ම උත්සාහ කරනවා. අන්න බුදුන්ගේ උපදේශය මොකද්ද? වැඩේ සාර්ථක වෙනකම්ම අපි උත්සාහ කරන්න ඕනේ. ඒක කරගෙන යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු ටික කරන්න. මුලින්ම. එතකොට ඒක කරාම සාර්ථකත්වයේ කරා අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. සාර්ථකත්වයේ ගැන හිත හිටියට සාර්ථක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔන්න පළවෙනි දේ. ඔබතුමා කියන්නේ ප්‍රතිඵලය ලැබෙන තෙක් උත්සාහය අත් නොහරින්න කියලා. අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න කියලා. උත්සාහ නොහරින්න කිව්වොත් ඒක එච්චර හොඳ නෑ. ප්‍රතිඵල ලැබෙන තෙක් උත්සාහ කරන්න. හරි. නොපසුබට උත්සාහය. උත්සාහය. දැන් නියම ප්‍රතිඵල මම ලබා ගන්න දැන් අපි හිතමු මම දොඩම් කඩන මිනිහෙක් කියලා. ඔව්. නමුත් මගේ ජීවිතේ ලියවිලා තියෙන්නේ ගීත ලියන්න. හැබැයි මම දොඩම් කඩනවා. මේක නෙවෙයි මට හරියන්නේ. මට සාර්ථකත්වයේ තුල තියෙන්නේ ගීත ලියන එක. දැන් නාලක මහත්මය මම යලි යලිත් අහන්නේ මේ කාරණේම තමයි අපිට පොට වැරදි ළමයි තියෙන්නේ බොහෝ පිරිසකට දැන් මෙන්න මෙතනදී අපි අසරණ වෙනවනේ නාලක මහත්මය මම ඔබ උදාහරණයක් දෙන්න ෂාරුක් ඛාන් අපි හැමෝම අහලා තියෙන කෙනෙක් චරිතයක්නේ අපි අහලා දැකලා නේද බලලා බැන බැන හරි බලනවනේ සමහර වෙලාවට ෂාරුක් ඛාන් දිල්ලියේ ඉඳලා ඔහුගේ දෙමව්පියන්ට ඕන්නේ ඔහු නීති චෙක් කරන්න උගන්ලා තියෙන්නේ එහෙමයි හැබැයි ඔහුට ඕනේ නළුවෙක් වෙන්න ඔවාවා මුම්බයි නගරයට ඇවිල්ලා ඔහුට හම්බුනේ රස්සා මොකක්ද රස්සාව නළුවෙක් වෙන අවස්ථාව හම්බුනේ ඔහුට හම්බුනේ ඒ බොලිවුඩ් නිර්මාණකරුවන්ට අත්උදව් දෙන්න තේ හදන්න කැමරා හම්පන්න උත්සාහ ගන්න හැබැයි ඔහුගේ ජීවිත කතාවේ ඔහු කියනවා මම කැමරා හම්පන්න උත්සාහ අරගෙන ගියේ හරියට නළුවෙක් ඒ රූප රාමුවකට අරන් යනවා වගේ මං හිතුවා මගේ මා ඉදිරියේ කැමරාවල් තියෙනවා මන් තේ හැදුවේ හරියට නළුවෙක් චිත්‍රපටයකට තේ හදනවා වගේ. දැක්කද? අන්න ඒකයි නොපසුබට උත්සාහය කියලා කියන්නේ. ඔබ මේ මෙවැනි චරිත ඕනතරම් තියෙනවා අපි කියලා බැලුවොත්. එතකොට දැන් අර සක්විති රණසිංහටත් ඔක තිබුණා. ඒකින්ද තමයි ඔකද ඔහු ඉපදුනේ ඉතාම දුප්පත් වටපිටාවක මේ දෙමඩ කොට පැත්තේ. අමාරුවෙන් සල්ලි උපයගත්තේ නොපසුබට උත්සාහය හොට තිබුණා. මම කියන්නේ ඒකයි. ඒතර සෑම සාර්ථක මිනිස්සෙකුටම මේක තියෙන්න ඕන ජයග්‍රහයකට මේක තිබිය යුතුයි. හැබැයි ඊළඟට යන කාරණේට අපි යමු. දෙවෙනි කරුණ හැටියට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සතිමතෝ.
සතිමතෝ කියන්නේ මොකද්ද? තමන් කරන කියන දේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ, අවධානයක් තියෙන්නට ඕනේ. සතිමතෝ. ඒ කියන්නේ තව විදිහකින් කිව්වොත් ස්වයං අවබෝධයක් තියෙන. ස්වයං අවබෝධය කියන්නේ අපි කතා කරන දේ, අපි කරන දේ කොයිතරම් දුරට අපේ යන්න අර ඉලක්කයට යන්න අවශ්‍ය වෙන දේද, නැත්නම් ඒ අවබෝධය තියෙනවද? ඒ කියන්නේ ඒ අවධානය අවබෝධය නැත්තම් කොච්චර උත්සාහය තිබුණත් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් මෙහෙම හිතමුකෝ. දැන් යම් කිසි කෙනෙකුට මේ අවශ්‍ය වෙනවා දක්ෂ මල්ල ක්‍රීඩකයෙක් වෙන්න. එතකොට උත්සාහ කරනවා දක්ෂ මල්ල ක්‍රීඩකයෙක් වෙන්න. හැබැයි ඔහු පුහුණු වීම කටයුතු කරනකොට අවධානය තැන තැන පාර යන කට්ටිය දිහා බලනවා, නැත්තම් කරන දේ ළඟ ඉන්න කෙනා එක්ක කතා කරනවා. හැබැයි මහන්සි වෙනවා, ප්‍රතිඵල ලැබෙනවද? මේ සිහිය පිහිටවාගෙන, සිහිය තමන් ළඟ තියාගෙන, අපි පුංචි කාලේ අපිට අම්මලා තාත්තලා කිව්වේ දරුවෝ සිහියෙන් වැඩක් කරනවකෝ කියලා. අන්න ඒක හරි වැදගත්. දැන් මෙන්න මේ සිහිය නැති වෙන්න අද ප්‍රධාන වශයෙන් බලපාලා තියෙනවා අපේ අතේ තියෙන මේ ඩිජිටල් ලාම්පන්. අද දරුවෙකුට අවධානයෙන් වැඩක් කරන්න පුළුවන් කාලය ඉතාම සීමිතයි. මේක ලංකාව විතරක් නෙවෙයි, ජාත්‍යන්තරව ලෝකෙ හැම තැනම වෙලා තියෙනවා. අවධානය නැති වෙන්නේ ඇයි? අරක කික් ටින් ටින් ගල විවිධ සද්දෙනකොට මේ අවධානය ගිලිලා තියෙනවා. අන්න ඒ නිසා තාක්ෂණය අපිට අවශ්‍යයි ජීවිතේට. තාක්ෂණය අතිශයින් වැදගත්. හැබැයි තාක්ෂණයට අපිව පාලනය කරන්න දෙන්න හොඳ නැහැ. ඒක හින්දා තමයි මේ සතිමතෝ සිහිය කියන එක අදටත් වැදගත්කමක් ලැබෙන්නේ, අවශ්‍ය වෙන්නේ. දැන් උදාහරණයකට හිතන්නකෝ මෙහෙම. දැන් මේ 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 වැඩසටහන රූගත කරන මේ අපේ කැමරා ශිල්පී, දැන් ඒ කැමරා ශිල්පීට ඉලක්කයක් තියෙනවා. මම මේ වසරේ හොඳම කැමරා ශිල්පියා වෙන්න ඕනේ කියලා ඉලක්කය. ඒතර ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ? ඒ සඳහා කළ යුතු දේ තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය අලුත් දැනුම ලබා ගන්න ඕනේ, අලුත් කුසලතා වර්ධනය කර ගන්න ඕනේ, ඒ සඳහා අවශ්‍ය දේවල් කරන්න. හැබැයි ඒසේ කරනකොට දැන් මේ වගේ දෙයක් කරන අතරේ දැන් ඒ සිහිය අවධානය නොමැතුනත් මොකද වෙන්නේ? එතකොට මේ රූගත කිරීම හරියට කරන්න බැරි වෙනවා. ආඩුපාඩු දහස්කෝ සිද්ධ වෙන්න පුළුවන් තියෙනවා. දැක්කද? අන්න සතිමතෝ කියන එකට මේක අපි කරන දෙයට, අපේ ඉලක්කයට, අපේ වෘත්තියට අපි එකතු කරගන්න ඕනේ. හරි. එතකොට ඒ කියන්නේ අත් නොහරින උත්සාහය යෝනිසෝ මානසිකාරය. එහෙම නැත්නම් එළඹ සිට 100න් ඔය බර වචන පානේක ඇත්තකින් තියලා මේ අපි 100න් වැඩ කිරීම කියලා හිතන අවධානයෙන් වැඩ කිරීම සරල කතාවනේ සමා වෙන්න. ඒ කියන්නේ මේ 100න් වැඩ කිරීම. එතකොට තුන්වෙනි කාරණේ හරියට ඔබතුමා පෙන්නා දෙන්නේ. හරිම වැදගත්. සුචිකම්මස්ස. සුචි කියන්නේ හොඳ දේ, හරි දේ, නැත්නම් පිරිසිදු දේ. කම්මස්ස කියන්නේ ක්‍රියාව. මේක හරිම වැදගත්. දැන් අපිට ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කයට යන්න අවශ්‍ය වෙන උත්සාහය තියෙනවා. ඒ උත්සාහය අවධානයෙන් කරගෙන යනවා. හැබැයි දැන් කරගෙන යන දේ හරි දේද, කරගෙන යන දේ ඒ ගමන යන්න අවශ්‍ය වෙන දේද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්නට ඕන. හරි දේ, හොඳ දේ තමයි මෙතෙන්දී කරන්නට ඕනේ. ඉගෙන ඒ ගමන යන කොයිතරම් දුරට බලපාන වැදගත් වෙන දේද. දැන් අපි ආපහු අර උදාහරණෙම ගමු, අර කැමරා ශිල්පියාගේ උදාහරණෙම. දැන් ඒ කැමරා ශිල්පියා කැමරා කටයුතු කරනවට වැඩි වෙලාවක් ගන්නවා නම් වෙනත් තාක්ෂණික විෂයක් ඉගෙන ගන්න. එහෙම නැත්නම් අපි හිතමු සම්පත් කරන දේ බලාගෙන ඉඳලා ඒකේ දේවල් ඉගෙන ගන්න. මොකද වෙන්නේ? එතකොට අර දෙක පැටලෙනවනේ. එතකොට දැන් මෙන්න මේකත් අපිට අද සමාජය තුළ වැඩිපුරම පේන දේ. මේ තමන්ගේ ගමන ඉලක්කයක් තියෙනවා. හැබැයි ඒ ගමන යන අවශ්‍ය වෙන දේ හරි දේ කොයිතරම් දුරට කරනවද? කරනවද? ඒ ගමනට අදාළ වෙන දේ සඳහා කොයිතරම් දුරට කැප වෙනවද? කොයිතරම් දුරට මහන්සි වෙනවද? මම පුංචි උදාහරණයක් කියන්නම්. මම පහුගිය සතියේ එක මට හිතවත් කෙනෙක්ගේ දරුවෙක් සම්බන්ධ කරලා දුන්නා. අයියා දෙමව්පියෝ මේ දරුවාගේ ගමන් මගහ පොඩක් හදලා දෙන්න කියලා. ඉතින් මම ඒ දරුවාගෙන් අහුව පුතා මොනවද ඉගෙන ගන්න. මම ඉගෙන ගන්නවා කො මේ තොරතුරු සංවේදන තාක්ෂණය. ප්‍රබෝම හොඳයි. එතකොට මම දැන් මොකද්ද ඔයා අනාගතේ කරන්න බලාපොරොත්තු වෙන්නේ? මම මගේම ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත් හොඳයි. දැන් මොකද්ද මගෙන් අවශ්‍ය උදව්? මේ පුළුවන් නම් මේ රස්සාවක් වෙලා දෙන්න, මේ 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 කරන වැඩ ටික ප්‍රැක්ටිස් කරන්න. මොකද බොහොම හොඳයි, මම වෙලා දෙන්නම් කියලා මම ඉතින් ඔන්න ආයතන කීපයක් කිව්වම මේ ඒක හරියන්නේ, මේක හරියන්නේ. මොකයි මම එතන මේ වැඩ වැඩි, එතන රෑ වෙනවා, එතන මේවා වෙනවා,
දැකන්. එතකොට ඒ අර සුචිකම්මස්ස, ඒ කියන්නේ කළ යුතු දේ කරන්න, හරි දේ කරන්න අකමැතියි. දැන් අපි අර උත්සාහ කරන්න ඕනේ හරි දේ කරන්න. දැන් සමහර උත්සාහ කරනවා ඒ ගමන යන අවශ්‍ය නැති දේ කරන්න. දැන් මෙතන මේ පැටලිල්ලක් තියෙනවා කියලා පේනවද? හරි. එහෙනම් සුචිකම්මස්ස. දැන් මෙතන මේකට සම්බන්ධවම තව එකක් එකතු වෙනවා. නිසම්මකාරින. දැන් සුචිකම්මස්ස කියන්නේ හරි දේ කරන්න ඕනි. නිසම්මකාරිනෝ කියන්නේ හරියට කරන්න ඕන. හරි දේ හරියට. හරි දේ හරියට. දැන් මේක ඉංග්‍රීසියෙන් පැහැදිලි කරගන්න හරි ලේසි. efficiency and effectiveness කියලා වචන දෙකක් තියෙනවා. efficiency කියන්නේ කාර්යක්ෂමතාව. effectiveness කියන්නේ ඵලදායිතාව. ඒතර කාර්යක්ෂමවත් ඵලදායීවත් කරන්නට ඕන. මම පොංචි උදාහරණයක් දෙන්න මේ නිසම්මකාරිනෝ පැහැදිලි කරගැනීම සඳහා. ඉතර ආයතනයකට මම පෞගි දවසක් ගියා. මගේ මිත්‍රෙක් හම්බෙන්නේ මිත්‍ර ආයතන ප්‍රධානී. අපි කතා කර කර ඉන්නකොට ඒ ආයතන ප්‍රධානියගේ ලේකම්තුමිය ෆයිල් කවරයක් ගෙනල්ලා දුන්නා. අවශ්‍ය ලිපි ගොනු වගේ එකක් ඇතුළේ තිබුණා. දැන් මේ ෆයිල් කවර ගෙනල්ලා දීලා මේ මගේ මිත්‍රයා ෆයිල් කවර දිගාරනකොට ඇතුළේ තියෙන කොල් ටික මෙහෙට වැටුණා. ඇයි වැටුනේ? ඒක හරියට ඒ කොල ටික අමුණලා නැහැ. දැන් මොකද්ද මෙතන ප්‍රශ්නේ? දැන් සුචිකම්මස්ස කියන්නේ ලේකම්වරියෙකුට කොළ ටික ඇතුළට දාන එක. හැබැයි ඒක නියම විපරිදි පිළිවෙලට අමුණලා නැහැ. ඊළඟට අමුණපු කොළ ටිකත් මොකද වෙලා තියෙන්නේ? සමහර කොළ ෆයිල් එකකින් උඩ, සමහර කොළ ෆයිල් එකකින් යට. ඊළඟට අපි දැකලා තියෙනවා සමහර ගෙවල් වල අතු ගානවා. අපි පොඩි කාලේ සම්පත් මට හොඳට මතකයි, තාම මගේ අම්මා මගේ තාත්තා මට කියලා දුන්නේ මේ ගයක් අතු ගන්න විදිය. දැන් මිදුල අතු ගන්න විදිය. මේ හැම එකටම ක්‍රමයක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට ක්‍රමයට කරාම වැඩේ සාර්ථක වෙනවා. ආයුධයක් අල්ලන්න ක්‍රමයක් තියෙනවා. ආයුධයක් කියන්නේ මේ ටූල් එකක් නැත්නම් මේවලමක් නේද? අපි තුමු ඉස්කෝප්පණ යන මිටියක්, අඬුවක් මේව අල්ලන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ මූලික ක්‍රම ටික හඳුනා ගැනීමයි නිසම්මකරන පිළිවෙලකට කරන වැඩක් පිළිවෙලට කරන්නට ඕනේ. තන හරි දෙහි කරන්න ඕනේ, හරියට කරන්න ඕනේ. දැන් ඔබට පැහැදිලි නේද මේ කියන කාරණා ටික? ඒ කියන්නේ ඔබේ නිවැරදි සිහිය සහ ඔබ කරන තෝරාගෙන ඔබ කරන ක්‍රියාව නිවැරදි ආකාරයට කිරීම. අපි මේව සරලව නාලක මහත්මයත් එක්ක කතා කරගෙන ඉන්නේ. ජීවිතයේ ඔබ සාර්ථකත්වයේ සොයන බව අපි හොඳටම දන්නවා. දැන් අපි තරුවක් කියන වචනේ පාවිච්චි කරේ වර්තමානයේ මේ ඉතාම ජනප්‍රිය වචනයක් නිසා. තරුව කියන වචනයට වඩා බොහොම ශිෂ්ට සම්පන්නයි සාර්ථකත්වය කියන වචනේ. ඒ නිසා අපි මේ සාකච්ඡාවේදී සාර්ථකත්වය කියන කාරණේ තමයි යන්නේ. මොකද ඔබ සාර්ථක වුණොත් තමයි රට සාර්ථක වෙන්නේ. ඔබේ පවුල සාර්ථක වෙන්නේ. ඒ නිසා සාර්ථකත්වයේ උදෙසා දහමත් එක්ක ජීවත් වෙන ඔබට මොනවද සරලව ක්‍රියාත්මක වෙන්න පුළුවන්? ප්‍රායෝගිකව මොනවද ජීවිතයට එකතු කරන්න පුළුවන් වෙන්නේ? මෙන්න මේ කාරණා ටිකයි අපි අද කතා කරමින් ඉන්නේ. බිනර පොහොදා ජීවිතයට බුදුදහමත් අරගෙන අපි මේ වැඩසටහන තුළින් කතා කරන්නේ සාර්ථකත්වයේ පිළිබඳව. අපි දන්නවා ඔබ සාර්ථකත්වයේ සොයන බව. ඇත්තනේ සමාජයේ සාර්ථකත්වය හැමෝම හොයනවනේ. ඒකට හේතුව තමයි සාර්ථක මිනිහෙක් හෝ ගැහැණියක් ලෙස සමාජයේ නැගී සිටීමට අපි තුළ තියෙන රුචිකත්වය. හැබැයි බෞද්ධ දර්ශනයත් එක්ක අපි කොහොමද මේක නියමාකාරයට හොයාගෙන යන්නේ? මෙයයි අපි නාලක මහත්මයත් එක්ක කතා කරමින් ඉන්නේ. දැන් නාලක මහත්මයා අපි කාරණා කීපයක් කතා කරා. මගේ හිතේ පස්වෙනි කාරණේ නේද දැන් කතා කරන්න තියෙන්නේ. පස්වෙනි කාරණාව හැටියට මෙතෙන්දි පාලියෙන් සඳහන් වෙනවා සංයතස්වච කියලා. ඒ කියන්නේ මොකක්ද? අපේ ඉන්ද්‍රියන් ටික අපේ පාලනය යටතේ තබා ගන්න ඕන. අනුන්ට පාලනය කරන්න දෙන්න එපා. මොනවද ඉන්ද්‍රියන් කියන්නේ? ඇස් දෙක, කන් දෙක, නාහය, දිව සම. දැන් මේ මුල කරුණු හතර ගත්තොත් අපි ඉස්සෙල්ලා කතා කළ සක්විති රණසිංහ මේ හතරෙම ප්‍රවීණයි. උට්ටානවතු, සතිමතු, සුචිකම්මස්ස, නිසම්මකාරිනු. ඒ නිසා තමයි ඔහුට පුළුවන් වුණේ ලංකාව පුරා විසිරිච්ච ව්‍යාපාර ජාලයක හිමිකරුවෙක් වෙන්න. මුදල් උපයන්, සමාජයේ පිළිගන්න චරිතයක් බවට පත් වෙන්න. පුවත්පත්වල නැත්නම් වෙනකුත් වෙනත් මාධ්‍ය තුල ඇවිල්ලා සමාජයට කතා කරන්න. මේ කරුණු හතරම තියෙනවා. හැබැයි පස්වෙනි එකට ගිහිල්ලා බලන්න. සංයතස්සේ. ඒක අවශ්‍ය වෙන්නේ ඇයි? දැන් ඔන්න අර මුල කරුණු හතර ඕනේ වෙන්නේ සාර්ථක වෙන්න කෙනෙකුට. ඒ කියන්නේ මුල හතර තියෙනකොට සාර්ථක වෙන්න පුළුවන්.
උත්සාහය නොපසුබස්නා උත්සාහය අවධානයෙන් කටයුතු කිරීම හරි දෙය කිරීම හරියට කිරීම ඕනම කෙනෙකුට මේ හරහා සාර්ථක වෙනවා. හැබැයි ලබන සාර්ථකත්වයේ තුල රැඳී ඉන්න නම් ඉන්ද්‍රිය ටික පාලනය කරගන්න පුළුවන් වෙයි. ඇස්තේ. දැන් සක්විතර මොකද උනේ? ඔහුට තමන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න බැරි වුණා. ඔහු ඉන්ද්‍රියන් පාලනය කරගන්න බැරි වීම නිසා ඔහු ළඟ තියුණු මුදල් මේ බොහොම මේ අනවශ්‍ය ලෙස නැත්තම් නාස්තිල කියලා. මම මේක ගෙදරට ගේන්නම්ක උදාහරණයක් ඇරෙන්න. අපි තුම පාසල් යන දරුවෙක් ඉන්නවා. විභාගයේ සමත් වෙන්න දැඩි උත්සාහයක් ගන්නවා පාඩම් කරන. මේ දරුවා පාඩම් කර කර ඉඳලා කුස්සියට යන වතුර විදුරක් බොන. වතුර බීලා එනකොට ගෙදර අනිත් අය සාලේ තියෙන රූපවාහිනී චිත්‍රපටියක් බලනවා. මේ දරුවත් මොහොතකට නැවතුලා චිත්‍රපටිය දිහා බලන් ඉන්නවා. පොඩි වෙලාවක් යනකොට මොකද වෙන්නේ? දරුවට නොදැනීම එතන තියෙන පුටුවක වාඩි වෙනවා. වාඩි වෙලා චිත්‍රපටිය ඉවරනකම් බලනවා. දැන් මොකද වුනේ? අර පාඩම් කරපොදී කරගන්න බැරි වුණා. නේද? ඒ ඇයි ඉන්ද්‍රියන් ටික පාලනය කරගන්න බැරි වීම නිසා. නේද? අන්න ඒ නිසා තමයි හරිම වැදගත්. දැන් මෙතෙන්දි තමයි අර දෙවෙනි එකයි මේකයි එකතු වෙන්නේ. මොකද්ද? අර අවධානයෙන් ඉන්න කියලා කිව්වේ. මේ තමන් කරන දේ පිළිබඳ ස්වයං අවබෝධය. මේ අවධානයයි මේ ඉන්ද්‍රිය පාලනයයි එකට යනවා. ඇස් දෙක තමන්ට පාලනය කරගන්න පුළුවන් නම්, කන් දෙක තමන්ට පාලනය කරගන්න පුළුවන් නම්, නහය දිව සම මේ ටික පාලනය කරගන්න පුළුවන් නම් තමන්ට ලබන සාර්ථකත්වය තුළ රැඳී ඉන්න පුළුවන්කම ලැබෙනවා. නාලක මහත්මයා, මගේ පෞද්ගලික විශ්වාසය නම් මිනිහෙකුට හෝ ගැහැණියෙකුට කරන්න අමාරුම දෙයක් තමයි ඉන්ද්‍රිය පාලනය කරගන්නවා කියන්නේ. මම දන්නවා ඔතන එකද වෙනවද කියලා. දැන් මේ අපි මීට ඉහත කතා කරපු කාරණා ටිකක් ප්‍රැක්ටිස් කිරීමේදී බුදුදහම යම් යම් කරුණු ඇති. මම විශේෂයෙන් අහන්නේ ඔබතුමා මේ කියන පස්වෙනි කාරණේ පුහුණු කිරීමක් අවශ්‍යද? අනිවාර්යයෙන්ම. ඒකට තමයි මේ බුදුදහම හරිම ප්‍රායෝගිකයිනේ. පැහැදිලිද? ඒකට තමයි හයවෙනි කාරණාව වෙන්නේ. ආයේ පුහුණුවට. පුහුණුවට. ධම්ම ජීවිනෝ තුළින් තමයි සංයතස්සජ ප්‍රගුණ වෙන්නේ. මොකද ධම්ම ජීවිනෝ කියන්නේ? ධාර්මිකව ජීවිතය. ධාර්මික ජීවිතය කියන්නේ ධර්මයට අනුව ජීවත් වීම. ධර්මය කියන්නේ මොකද්ද? ධර්මය හැදෙන්නේ සීල, සමාධි, ප්‍රඥා. දැන් මුල් කොටස සීලය. සීලය කියන්නේ සරලව මොකද්ද? පානාතිපාතා වේරමණී, අදින්නාදාන වේරමණී, කාමේසු මිච්ඡාචාර වේරමණී, මුසාවාදා වේරමණී, සුරාමේරේ මච්චපමා දට්ටාන වේරමණී. නේද? ඔන්න ඔය ටික. එතකොට ඔය ටික දිනපතා පුහුණු වෙනකොට, දිනපතා ක්‍රියාත්මක වෙනකොට ඉන්ද්‍රිය පාලනය ඉබේටම අපි තුල ඇති වෙනවා, කොට නැගෙනවා. ඉතින් ධාර්මික දැන් බලන්න ඕන ආයි සක්විතේට වැරදිච්ච තැන. දැන් මේ උදාහරණේ පහළ වෙනවා නේද ගලගෙන? දැන් ඒකයි මම මොකද මේවා අපි ගේන්නවා. දැන් සක්විති අදින්නාදාන වේරමණී. ඒ කියන්නේ මොකද උනේ? තමන්ට අයිති නැති මුදල් පරිහරණය කරා. මිනිසුන්ගෙන් ගත්ත මිනිසුන් ආයෝජනය කර මුදල් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා පාවිච්චි කරා. ඊළඟට ඔහුට කාමයේ මිච්ඡාචාර වැරදි ආකාරයට කම්සප විඳින්න ගියා. ඔහු බොරු කිව්වා. ඒ ඔක්කොම කරන්න සිද්ධ වුණේ ඇයි ඔහුට? අර අවසානක මොකද්ද? සුරාමේරේ මච්චපමා දට්ටාන. ඔහු සුරාවට ඇබ්බැහි වුණා. බුදුහාමුදුරුව තවත් තැනක කියන අපිට ආයි ඉදිරි දිනක දි කතා කරන්නට පුළුවන් මේ පරාභව සූත්‍රයේදී. ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ලද්දන් ලද්දන් විනාස. දැන් ඔන්න වෙච්ච දේ. සක්විතේට ධම්ම ජීවිනෝ නැති වෙච්ච තැන මොකද උනේ? අපි ගමු ප්‍රභාකරන්. වේලුපිල්ලේ ප්‍රභාකරන්. වේලුපිල්ලේ ප්‍රභාකරන් ගත්තොත් එම ඔහු සාර්ථක වෙච්ච තරුවක් බවට පත් වුණානේ ලෝකයේ තුල යම් කාලයක්. ඒ කොහොමද? ඔහුට අර ටික තිබුණා. උත්තානවතෝ තිබුණා, සතිමතෝ තිබුණා, සුචිකම්මස්සනි. හැබැයි ඔහුට ධම්ම ජීවිනෝ නැති වුණා. ධාර්මික ජීවිත ඔහු මිනිසුන්ගේ ජීවිත විනාශ කළා. මේ පිසු බියෙන් තැති ගන්නවා. ඒ තුල ඔහුට ඒ සාර්ථකත්වය තුල පවතින්න බැරි වුණා. ඉතින් අපිට ඔවැනි උදාහරණ ඕනේ තරම් අපිට අද දවසේ තියෙනවා වර්තමානයේ. මම පෞකිය දවසක වැලිකඩ සිරගෙදර ඒ රැඳවියන් සඳහා වැඩසටහනක් කරන්න ගියපු වෙලාවේ මට එතන හිටපු නිලධාරීන් මුණ ගැස්වා. අර ලංකාවේ එක්තරා රෝහලක හිටපු වෛද්‍යවරේ
වෛද්‍යවරයෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි මේ රටේ. ඒ තමයි හැදලුව. නමුත් ඔහු අත සිරගත් වෙලා. ඇයි? ඔහුට ධම්ම ජීවිනෝ තිබුණේ නෑ. ධර්මික ජීවිතය තිබුණේ නෑ. දැන් අපිට පේනවා ඉහළම තනතුරු ලැබිලා ඉහළම තනතුරු වලින් ඉඳලා සමහරලාට ජනාධිපතිතුමා ළඟ වෙන්න පුළුවන් සමහරලාට ඒ හා සමාන කෙනෙක් වෙන්න පුළුවන් ළඟ ඉඳලා. හැබැයි අද අන්ත දුක්ඛිත තත්වයට වැටිලා. ඇයි? ධම්ම ජීවිනෝ නැතිවීම නිසා. ඒ නිසා තමයි මේ ධම්ම ජීවිනෝ කියන එක හරිම වැදගත් වෙන්නේ මෙතෙන්දී. මොකද ධම්ම ධාර්මික ජීවිතය කියන එක හරියට ගෙදරක අත්තිවාරම වගේ. අත්තිවාරම අවශ්‍ය වෙන්නේ නැහැ ගේ ඇතුළේ ජීවත් වෙන්න. දැන් අපිට මේ ගොඩනැගිල්ල අත්තිවාරම වැඩක් නැහැ නේ මේ වැඩසටහන කරන්නේ. අත්තිවාරම ඕනේ වෙන්නේ ගේ රඳා පැවැත්ම සඳහා. ගෙදර පවතින මතු කාලයක්. මතු කාලයක්. එතකොට අන්න ඒ වගේ තමයි මේ ධම්ම ජීවනෝ. දැන් ධම්ම ජීවනෝ තුළින් තමයි සම්පත් අර ඔබ මගෙන් අහුවා වැඩසටහන පටන් ගන්න කලින් වචන මේ චරිතය කියන එක. චරිතය කියලා කියන්නේ මෙන්න මේ ධාර්මික ජීවිතය තුළ ගොඩනැගෙන ජීවිතයේ අත්තිවාරම. එතකොට ඒක අවශ්‍ය වෙන්නේ ජීවිතේ රඳා පවතින ජීවිතේ අරන් යන ඉස්සරහට. නමුත් වර්තමානයේ චරිතය ගැන අවධානය යොමු වෙන අඩුයි අපිට රටක් හැටියට සමාජයක් හැටියට දැක්කම. ඇයි ඒ? අත්තිවාරම නැතුව ගයක් ඉක්මනින් හදන්න පුළුවන්. ඉක්මනින් නිම කරන්න පුළුවන්. ඒ වගේ තමයි ජීවිතේ චරිතය ගොඩනගෙන්නේ නැතුව ඉක්මනින් සාර්ථක වෙන්න පුළුවන්. ඒකින්ද තමයි කෙනෙක් ඔය නේද මත් නොයිකුත් මද්‍රව්‍ය වෙන්න පුළුවන් මත්කුඩු වෙන්න පුළුවන් මේ වගේ දේවල් මුදල් උපයන උත්සාහ කරන. ඒක හරියට පාරේ මාර්ග නීති උල්ලංඝනය කරමින් ගමන් කරනවා වගේ. මාර්ග නීති උල්ලංඝනය කරමින් ඉක්මනින් ගමනාන්තයට ළඟා වෙන්න පුළුවන් සම්පත්. අපි දන්නවනේ. හැබැයි මොකද වෙන්නේ? ඒ ගමන හරි අවදානම්. කොයි වෙලේ ඒ ගමන නතර වේද කියන එක අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ ධාර්මික ජීවිතය කියන එක අවශ්‍ය වෙන්නේ ලබන සාර්ථකත්වය තුළ රඳා පැවැත්ම සඳහා. ඒතර ඒක ඒ විදිහට වෙනකොට නිකම්ම අර ඉන්ද්‍රිය පාලනය කියන එක සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. නාලක මහත්මිය අපි ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් නැවත වතාවක් අපි 1 2 3 කියලා මේ කාරණා ටික පොඩ්ඩක් ආයෙ පල්ලෙහාට කතා කරමු. ඔව්. පළවෙනි කාර්යය නොපසුබස්නා උත්සාහය. දෙවෙනි කාර්යය ස්වයං අවබෝධය නැත්නම් තමන් කරන දේ කියන දේ සිහියෙන් කිරීම. සිහියෙන් කිරීම. තුන්වෙනි එක ඒ ඉලක්කයට යන්න ඒ තමන්ගේ ජයග්‍රහණයට යන්න අවශ්‍ය වෙන හරි දේ හොඳ දේ කිරීම. කිරීම. ඒ කරන දේ හරි දේ හොඳ දේ හරියට කරන එක. නිවැරදිව කිරීම. නිවැරදිව කිරීම. පිළිවෙලකට කිරීම. ඊළඟට මේ සියලු දේවල් කරන ගමන් තමන්ගේ ඉන්ද්‍රියන් ටික තමන්ගේ පාලනය යටතේ තබා ගැනීම. විශේෂ පන්තියෙන් යන. ඊළඟට ධාර්මික වූ ජීවිතය තව විදිහකින් සරලව කියනවා නම් පන්සිල් රකින්න කියන එක. පන්සිල් රකින්න. පන්සිල් රකීම තුළ ඔය ගමන ස්ථිරසාරව පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට මේකේ අවසාන එක තමයි අප්‍රමත්තස්ස. අප්‍රමත්තස්ස කියන්නේ මේ කරන දේ නොකඩවා කරන්න ඕන. ඉඳලා හිටලා කරලා හරියන්නේ නෑ. අපි දවසට 3 වෙලා කනවනේ වගේ මේවා නිරන්තරයෙන් හැම මොහොතකම හැම වෙලෙම කරන්න ඕන. ඉඳලා හිටලා නෙවෙයි. ඒතර නොකඩවා කරගෙන යෑම තුළ තමයි ස්ථිරසාරව මේ සාර්ථකත්වය තුළ රැඳී සිටින නැත්තම් පවතින්නට පුළුවන්කම ලැබෙන්නේ. අන්න එහෙමයි ඔය කරුණහත එකතු වෙන්නේ. මේ ටික එන්නේ. දැන් බලන්න සම්පත් මේ කියපු දේ. දැන් මේ මම මේ පැහැදිලි කළේ අපි පුංචි කාලේ කටපාඩම් කරපු ගාතාවක්. ධම්මපදේ අපමාද වග්ගය කියන්නේ අපමාද කියන කොටසේ නැත්නම් පරිච්ඡේදයේ තියෙන 4 වෙනි ගාතාව. උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්මජීවිනෝ අපමත්තස්ස යසෝභි වඩ්ඩති. ඔක කියනකොට හැමෝම දන්නවා අයියෝ ඇත්ත තමයි මේක පාඩම් කරලා තියෙනවා. හැබැයි පාඩම් කරපු දෙයින් අපි කොයිතරම් දුරට ප්‍රයෝජනයක් ගත්තාද? අන්න එතනයි වැදගත්. දැන් මේ ජීවිතේට බුදුදහම කියන එක වැදගත් වෙන්නේ අන්න එතනයි. අපි පාඩම් කරලා මතක තියාගන්න විභාගවලට ලියලා අපි එතනින් අතහරිනවද? නැත්නම් ඒ කියපු වැදගත් කරුණු ටික අපේ ජීවිතේට අපි එකතු කරගන්නවා. දැන් බලන්න මේ සරලම කරුණු හතක්නේ. දැන් මේකෙදි මම පුංචි දෙකක් කියන්නම්. දැන් මේ ධම්මපදයේ කියන්නේ ත්‍රිපිටකයේ තියෙන මේ සූත්‍ර පිටකයේ තියෙන මේ කුද්දක නිකායට අයිති. කුද්දක නිකාය කියන්නේ පුංචිම කොටස. ඒකේ තියෙන තවත් පුංචිම කොටස. ඒතර මේ ධම්මපදයේ විතරක් ගාත 423ක් තියෙනවා. ඒකෙන් අපි දැන් කතා කළේ එකයි. නේද? ඒතර මේ එකක් ඇති ජීවිතේ සාර්ථක කරගන්න ජයග්‍රහණය ලබන්න තරුවක් බවට පත් වෙනවා.
මේ කියන්නේ බුදුදහම කොයිතරම් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ද කියන එක. දැන් ඒ ප්‍රයෝජනෙ අපි ගත්තාද කියන ප්‍රශ්නේ තමයි අපිට ඊළඟ මතුවෙන්නේ. දැන් නාලක මහත්මයා මේක තව ටිකක් අපි සමාජ විද්‍යාත්මකව තව ටිකක් අපි පල්ලම් බැස්සොත් බිම් මට්ටමට ගියොත් කෙනෙකුගේ වාසනාව මත සාර්ථකත්වය එකතු වීමක් රැඳීමක් සිදු වෙන්නේ නැද්ද? මොකුත් නැ දැන් අපි කතා කරමු බුද්ධාමයේ සියලු කාරණා ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරන්න එපා. සමහර දේවල් අමාරුවෙන් කරන්න ඕනේ. සමහර දේවල් අපි කැපකිරීමක් කරලා කරන්න ඕනේ. නමුත් කෙනෙකුගේ වාසනාව මත අපි කියන්නේ gediya pitimma ගොඩක් දේවල් හම්බුණා කියලා. එහෙම වෙන්නේ නැද්ද? පුළුවන්. දැන් මංගල කාරණයක් හැටියට බුදුහාමුදුරුවෝ මංගල කාරණ අපිට වෙන දවසක කතා කරන්න පුළුවන්. නමුත් මංගල කාරණයක් හැටියට බුදුහාමුදුරුවෝ අපිට සඳහන් කරනවා පුබ්බේච කත පුඤ්ඤත පෙරකල පිං ඇතිබ. වාසනාව කියන්නේ ඕකනේ. අන්න ඒකයි වටින්නේ. හරි. හැබැයි දැන් ඔය ඕක හොඳට විග්‍රහ කරලා බලන්න. පෙර කල පිං ඇති. පිං නිකන් හම්බෙලා නැහැ. මොනවද? පෙර කරපු දෙයකින් තමයි පින ලැබිලා තියෙන්නේ. ඒතර වාසනාව කියන්නේ මොකක්ද? අපි කරපු දෙයක ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය මේ භවය ලැබෙන්නත් පුළුවන්. ඒ ප්‍රතිඵලය ඉදිරි කාලේ ලැබෙන්න පුළුවන්. ඒතර අර gediya pitimma හම්බෙච්ච එක මේ භවෙ මුකුත් කරලා නැත්තම් කලින් කරපු දෙයක ප්‍රතිඵලයක්. එහෙනම් අපි මොකද්ද කරන්න? අපි හැමෝම දන්නවනේ මෙතනින් මේක ඉවර වෙන්නේ නැහැ කියලා. නැහැ කියලා පැහැදිලිව. එහෙනම් අපි ඊළඟ ඒවට දැම්ම ඉඳන් එකතු කරගන්න ඕනේ. ඒ එකතු කර ගැනීම තුල තමයි අපිට ජීවිතේ ඉදිරියට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා අපි කල්ප අපේ පැරන්නෝ ඒකනේ මැරෙන බව දැනගෙන ජීවත් වුනේ. පැරන්නෝ මැරෙන බව දැනගෙන ජීවත් වුණා. ඇයි? මැරුණාම ඊළඟට යනතනට අවශ්‍ය දේවල් එකතු කරගත්තා. දැන් හොඳ කතාවක් ඕක දැන්. මැරෙනවනේ අපි. මොනවටද මේවා කරන්නේ? මේ ජීවිතේ මේවා එකතු කරන්නේ මොනවටද? මැරිලා යනවනේ. මේක නාලක මහත්මේ හරි නැත යන අර්ථයෙන් ගොඩක් සමාජයේ කතා කරනවා. දැන් ඔබතුමා කියන කාරණේ ඉතා පැහැදිලි. ආදී අපේ ආදී මුතුන් මිත්තන් ආදී අම්මලා තාත්තලා මැරෙන බව දැනගෙන ජීවිතේට ආධ්‍යාත්මික බොහෝ කාරණා එකතු කරගත්තා. මතු භවයක දැන් බලංගොණ ආනන්ද මෛත්‍රී හාමුදුරුව අවුරුදු 95 වෙනකොටත් කම්පියුටර් ඉගෙන ගන්නවානේ. මතු භවයකදී. දැන් මේක අපේ පෙරණ දැනගතන මොකද වර්තමාන සමාජයේ නාලක මහත්මයා මේක දන්නේ නැහනේ. ඒගොල්ලෝ කියන්නේ මේක බොහොම නෙගටිව් නැත යන අර්ථේ මැරෙනවනේ. සියල්ලම අයින් කරලා දාන ජීවිතය. ඒකනේ. ඒක තමයි බුදුදහම. දැන් බුදුදහම කියන්නේ දැන් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ධර්මයේ ගුණයක්නේ. ඒක මේ ඇසුරු කිරීමෙන් පිළිපැදීමෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමෙන් පමණක් අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේක ක්‍රියාත්මක කරනකොට තමයි තේරෙන්නේ අපි වහ වහ මේ Diva Flowers Sepalika එහෙති Active Cleaners ඇඳුම් සැනකින් පිරිසිදු කරන අතර Fragrance Blasters මගින් නැවුම් Sepalika සුවඳක් දෙක් කරයි. ඇස්ගත වෙනකන් ඉන්නේ නැතුව තමන් ඉන්න තැන ඉඳලා හොඳ දේ හරි දේ ක්‍රියාත්මක කිරීම තුළ ප්‍රතිඵල දැන් හම්බෙන්නත් පුළුවන්, ප්‍රතිඵල පහුවෙලා හම්බෙන්නත් පුළුවන්, ප්‍රතිඵල ඊළඟ භවයකදී හම්බෙන්නත් පුළුවන්. බුදුහාමුදුරුවෝ කියනවා කරන හැම දෙයකටම රිටර්න් එකක් ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒක ස්ථිරයි. ඒතකොට එහෙමනම් අපි කරන්නේ මොනවද? අපි කියන්නේ මොනවද? අපි හිතන්නේ මොනවද? මෙන්න මේව ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ සාර්ථකත්වයේ ජයග්‍රහණය ලැබීම අපි දැන් ඔය කියපු කරුණු හත සම්පල් ජීවිතයේ ඕනම තැනකට. දැන් මේක මේ වෘත්තීය සාර්ථකත්වයට විතරක් නෙමෙයි, විභාග සාර්ථකත්වයට විතරක් නෙමෙයි, මේ පෞල් ජීවිතයේ සාර්ථකත්වයටත් මේක වැදගත්. මේ කරුණු හත. අලුත් විවාහ වෙන යුවළකට මේ කාරණා හත අතිශයින් වැදගත්. ඒ විවාහ ජීවිතයේ සාර්ථකයෙන් දැන් ඒ විවාහ ජීවිතයේ සාර්ථක වෙනවා කියන්නේ දැන් මිනිස්සු කතා කරන්න පටන් ගන්න නේද? බලන්න අර්ධන කොයිතරම් හොඳට ඉන්නවද නේද? කොයිතරම් සාර්ථකද? කොයිතරම් හොඳද? මේ ටික ඕනේ නෝ. මොනවද? මේ නොසුබස්සා උත්සාහය. මොකටද? මේ විවාහ ජීවිතයේ සාර්ථකව ගත කිරීම සඳහා අවශ්‍ය වෙන උත්සාහය තියෙනවා. හැමතිස්සෙම සිහියෙන් වැඩ කරන්න ඕන. මම කතා කරන්නේ මොනවද? මම කියන්නේ මොනවද? අනිත් කෙනාට එකෙන් හිතරිදීමක් ඇති වෙනවද? ඊළඟට විවාහ ජීවිතය තුළ හරි දේ කරන්න ඕන. හැමතිස්සෙම. ඒ කියන්නේ අනිත් කෙනා කැමති දේ, අනිත් කෙනාට අවශ්‍ය දේ හරි දේ කරන්න ඕන. ඉලාදී කරනදී පිළිවෙලට කරනවා. හරියට කරනවා. ඉන්ද්‍රිය පාලනය හරියට තියෙනවා. ඉන්ද්‍රිය පාලනයේ ගැටලු හින්දා තමයි ගොඩක් වෙලාවට විවාහ ජීවිතවල ප්‍රශ්න තියෙන්නේ. ඊළඟට අර කියපු ධාර්මික ජීවිතය අවශ්‍යයි. ඊළඟට නොපමාව මේ ටික හැම මොහොතකම හැම වෙලෙම කරගෙන යනවා. හරි මේ ටික හැම කෙනෙකුටම වැදගත් වෙන අවශ්‍ය වෙන්නේ මේ ටික ක්‍රියාත්මක කිරීම. මොකද ක්‍රියාත්මක කිරීමෙන් තමයි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ හැම විටම. ඒ තමයි බුදුන්ගේ උපදේශය. දැන් නාලක මහත්මයා මේ කෙනෙක් ජීවත් වෙනවා කුඩා ගෙදරක.
දරුමල්ලු ටිකත් එක්ක. හැබැයි මහා ලොකු ආදායමක් නැති වෙන්න පුළුවන්. හරි ධාර්මිකයි මේ මිනිස්සු. අපි මෙහෙම පවුල වුණතර ලංකාවේ තියෙනවා. හරිම ධාර්මිකයි. කාටවත් කරදරයක් නැහැ. කිසිම කෙනෙකුට සමාජයට අසාධාරණයක් වෙන්නේ නැහැ. කුරා කූමීකරුවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. නමුත් ඒ උදවිය බලාපොරොත්තු වන අරමුණට ඉලක්කයට යන්නට පසුබිම හැදිලා නැහැ. හැබැයි ධාර්මිකයි. අපි ඔය කතා කරන තරුවක් නැත්නම් සාර්ථකත්වේ හොයනවා ඒත් හම්බෙන්නේ නැහැ. නමුත් සමාජයේ විවිධ විෂමතා නැත්නම් සමාජයේ විවිධ කළු පැති ඔස්සේ ජීවත් වෙන මිනිස්සු බලාගෙන ඉඳි ඉහළට යනවා. දැන් අර මිනිස්සයා ඉන්න තත්ත්වයක් මේ මිනිස්සයා ඉන්න තත්ත්වෙත් මත මේ මිනිස්යාගේ ධාර්මික ජීවිතයේ ප්‍රතිඵලයක් තියෙනවා. මෙයා ධර්මයෙන් ජීවත් වෙලා වැඩක් තියෙනවා. එහෙම හිතුනොත් මේ මිනිස්යාට අපි මොකක්ද දෙන උත්තරේ? සම්පත් හොඳ ප්‍රශ්නයක්. දැන් මේකේ කොටස් දෙකකට අපි කැඩුවානේ. 1 2 3 4 5 6 7. 7. දැන් ඔබ අර මුලින් කියපු කට්ටිය 5 6 7 එක ඉන්න කට්ටිය. ඉන්ද්‍රිය පාලනය තියෙනවා. ධාර්මික ජීවිතයක් තියෙනවා. ඒවා ප්‍රමාදව කරනවා. හැබැයි මුල හතර නැහැ. මුල හතරත් ඕනේ. මුල හතර තිබුණම තමයි දියුණු වෙන්න පුළුවන් සාර්ථක වෙන්න පුළුවන්. ඒ ටික ඕනේ අත්‍යවශ්‍යයි. හැබැයි මුල හතර විතරක් තිබිලා අර පහයි හතර නැත්තම් ඒ ලබන සාර්ථකත්වය තුළ රැඳී සිටින්නට බැරි වෙනවා. තේරුණාද? මේක හරිම හරිම වැදගත්. නේද? උදාහරණයක් ඇරෙට කිව්වොත් ඒ හිරගෙදරට ගියපු වෙලාවේ අපේ රටේ හිටපු ප්‍රභූ චරිතය කාලයක් පාර්ලිමේන්තුවේ හිටියා. හිරගෙදර ඉන්නවා. හැබැයි ඔහුට දැන් ඒ ඉන්න තත්ත්වය දැක්කා. ඔහුට හිස පාත් කරලා බුදිය ගන්න බැහැ. මොකද ඒ තරම් දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. මොකද හිස පාත් කරාම හිසේ විශාල වේදනාවක් එනවා. ඇයි? අන්න අර කියපු අර ධාර්මික ජීවිතයේ මුතුවීම නිසා. ඒ නිසා අපි අහලා තියෙනවා, يعني මේ භවයේදීම ප්‍රතිඵල දෙන කර්ම තියෙනවා. එහෙනම් දැන් අපි කිව්වා අපිට පේනකොට පේනවා මහාගේ වල් තියෙනවා, සාල සල්ලි තියෙනවා, වාහන තියෙනවා නේද? සාර්ථකයි කියලා අපිට හිතනවා. හැබැයි මේ ජීවිත ඇතුළට එබිලා බැලුවහම මේ සල්ලි තියෙන කෙනා ලොකු ඇඳක් තියෙනවා. හැබැයි ඇඳට ගියහම නිින්ද යන්නේ නැහැ. ඒ ගේ ඇතුළේ එක්ක තනියම ඉන්නේ මොකද? පවුලේ අය සීසී කඩව ගිහිල්ලා. එවැනි දේවල් තියෙනවා. එක්ක ඔහුට ඔහුගේ බිරිඳ ආදරය කරන්නේ. බිරිඳ ආදරය කරන්නේ. ඉතින් එතකොට දැන් බලන්න. එතකොට ඒ වෙන්නේ මොකද්ද? අර යට ටික නැතිවීම හෝ උඩ ටික නැතිවීම කියන්නේ කදක 3 4 5 6 කියන කරුණු හතම වැදගත් වෙන්නේ මේකයි මෙතන. මේ සියලු දේ තිබුණහම අපි බලාපොරොත්තු වෙන ලෞකික සැප සම්පත් ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගන්න ලෞකික සැප සම්පත් එක්ක ජීවිතය සාර්ථකව පවත්වාගෙන යන්නත් පුළුවන්. මේ දෙකම වැදගත් වෙනවා. ඉතින් අපි අතාරින් දැන් අත්තිවාරම දැම්ම පමණින් එක ගයක් වෙන්නේ නැහැ. අත්තිවාරම කොහොනේ? හැබැයි අත්තිවාරම දාපු පමණින් ගයක් වෙන්නේ. ඒ වගේම අත්තිවාරම නැතුව හදන එකත් ගයක් වෙන්නේ නැහැ, පවතින බව. මේ දෙකම එකතු වෙනවා. අද අපි ওই දෙක වෙන් කරලා බලලා හරියන්නේ නැහැ. මොකද බුදුදහම කියන්නේ අනේ පින්දු සිටුතුමාට තමන්ගේ වෘත්තිය සාර්ථක කරගන්න විසාකා සිටු දිනියට වෘත්තිය සාර්ථකත්වය ලබන්න ඊළඟට දීගජානු කෝලිය නැත්නම් මේ වැග්ගපච්ච ඒ ව්‍යාපාරිකයාට සාර්ථක වෙන්න උගන්වපු ධර්මයක්. ඒ නිසා මේ ජීවිතේට බුදුදහම කියන එකෙන් අපි කතා කරන්නේ ඒකනේ. මේ අපිට කතා කරන්න පුළුවනුත් ඒකනේ. පැහැදිලි. අපේ රාමෝ ඒකනේ. අපේ රාමෝ ඒක සහ අපි ලබාගත්ත දේ. මොකද මම මේ කතා කරන්නේ මගේ අත්දැකීම් තුළ. මම ලබාගත්ත සාර්ථකත්වය, මම ලබාගත්ත ජයග්‍රහණ බුදුදහම තුළින් මම ලබාගත්තේ කොහොමද? නැත්නම් බුදුහා මේ 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 බුදු පියාණන් වහන්සේ මගේ ගුරුවරයා වුණේ කොහොමද කියන එකනේ මම මේ කියන්නේ. එතකොට මම ඒක ඉතාම විශ්වාසයෙන් ප්‍රායෝගිකව අත්දැකීම් තුළින් කියන්නේ. එතකොට මට අද හැකියාව ලැබිලා තියෙනවනේ මගේ තනතුර කියන්නේ නැතු. මගේ නමෙන් ජීවත් වෙන්න පැහැදිලිව. නෑ ඔබතුම කවදාවත් දැන් වෙනත් මාධ්‍යයක අප හිටියද අප මොන ගහලා තියෙනවනේ කවදාවත් කියන්නේ නෑනේ මගේ තනතුර. ඒ ඇයි? ඒ මේ ඒ මගේ තියෙන විශේෂත්වයේ හින්ද නෙමෙයි. මම මේ කරුණ අනුගමනය කිරීම තුළ ලබාගත් පැහැදිලි ලැබුණේ. ඒ නිසා මම තව කෙනෙකුටත් කියන්න පුළුවන් වෙන්නේ එකයි අපි සරලවම මෙන්න මේ කරුණ හත ක්‍රියාත්මක කරන්නට ඕනි. ඒ වගේමයි බුදුහාමුදුරුව විශේෂයෙන් සඳහන් කරලා තියෙන හැම තිස්සෙම පවට බය වෙන්න කියලා.
ඒක මට මුලින්ම දැනුනේ අර පුංචි කාලේ ලොවැඩ සංග්‍රහව කියනකොට කියවනකොට කරන්න කලට පව් මිහිරිය මිසේ විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ ඒක අපිට අද ස්වභාව ධර්මය තුල පේනවා පැහැදිලිව හොඳින්ම පේනවා නේ කලෙක් කලක රජෙකු ලෙස හිටපු කෙනෙක් නේ පව් කිරීම තුල විනාශ වෙලා යනවා කලක සාර්ථක ව්‍යාපාරිකෙක් වෙලා හිටපු කෙනෙක් කරන දේ තුල විනාශ වෙලා යනවා කලක දක්ෂ ක්‍රීඩකයෙක් වෙලා හිටපු කෙනෙක් තමන්ගේ පැවැත්ම හොඳ නැති වුනහම විනාශ වෙලා යනවා ඒ වෙන්නේ ඒකයි ඒතර පව් කියන්නේ මොනවද සරලවම ඒ කියන්නේ තමන්ට නොගැලපෙන හෘද සාක්ෂියට විරුද්ධ සියලු දේ පව් එහෙනම් මේක අපි හොඳට දෙන උතර දැන් දරුවෙක් වුණත් අද ඔය අපි කතා කරන ඔය මද්රාවේ නිවාරණ විශාල වැඩසටහන ඒවා නරක නෑ හොඳයි හැබැයි අම්මට තාත්තට පුළුවන් නම් ඒ දරුවා පයට මේ පවට බය කරන්න ඒකයි කරන්න ඕනේ නේද දැක්නේ පවට බය වෙච්ච ගමන් ඔය හැම දෙයක්ම හරියන ගේ ඇතුලේදී පුළුවන් ඔක්කරන් ඒක ඇතුලේ වෙන දේ මොකද්ද සම්පත් මට මේ පව ගැන බය හිතුණු තව තැනක් තමයි මේ මාතලේ තියෙන කවට ඇමුණ පන්සල ගිහිල්ලා තියෙනවා අපායේ තියෙන හරියට හරි මේ ඔබ මම හිතන්නේ ඔබ කලින් වැඩසටහනක පෙන්නලා තියෙනවා එතකොට මේ ඊ අපාය දැක්කනම් පොඩි දරුවෙක් පව් කරන්නේ නැහැ නේ මොකද ඒක හරි ලස්සනට හදලා තියෙන පව් කරාම ඇති වෙන දේ අද ළමයි දන්නේ නැහෙනි පව් කරාම ඇති වෙන ප්‍රතිඵල මොනවද කියලා ඉතින් ඔන්න ඕක තමයි කරන්න ඕනේ. ඒක ඕක අවබෝධ වුණා නම් ඕක දැකලා තියෙන නංගක් දන්නවනම් ඒ දේ සිද්ධ වෙන්නේ. ඒතර එක පැත්තකින් අපි අර සාර්ථකත්වයේ ජයග්‍රහණ කරා යන්න ඒ දේවල් ටික කරන ගම. මොකද අපිට අද පේනවා ජයග්‍රහණ ලබා ගන්න සාර්ථක වෙන්න, තරුවක් වෙන්න විවිධ ආකාරයෙන් මේ සමාජ මාධ්‍ය ජාලය එහෙම පාවිච්චි කරනවා නේ. සමහරු හිතනවා නේද? තමන්ගේ ශරීරය නිර්වර්ණය කිරීම තුළ ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ තුළ අනිත් පැත්තට තමන්ට වෙන හානිය අවබෝධ වෙනවා නම් එදෙ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක හොඳටම දැන් මෙතන හොඳටම හරියට පැහැදිලි පියවර ටිකක් කියනවනේ. මේ ටික කිරීම තුළ මේ ටික ක්‍රියාත්මක කිරීම තුළ නේ දැන් තමන්ට අවශ්‍ය නම් පිටුමු මොඩල් කෙනෙක්. මොඩල් කෙනෙක් කියන්නේ මේ අපි සිංහල නිරූපණ ශිල්පියක් හෝ ශිල්පිනියක් වෙන්න. ඒක නරක වෘත්තියක් නෙවෙයි ඒක හොඳයි. හැබැයි ඒක කරන්න මෙන්න මේ රාමුව ඇතුළේ මේ රාමුව ඇතුළේ මේ ටික කරා. දැන් අපි උදාහරණයක් ගත්තොත් නයෝමි කැම්බල් වගේ ලෝක ප්‍රසිද්ධ නිරූපිකාවක් ගත්තොත් ඇය ජීවත් වෙන ආකාරය ජීවත් වෙන නිවස මම දැකලා තියෙන ඇමරිකාවක් සැකනවා. ඒ විශිෂ්ට අයුරින් ඒතුළු වෘත්තීය නිරූපිකාවක්. හැබැයි ඔවුන් ඒ ගොඩනගාගෙන තියෙනතුළු බලන්න ඇමරිකාවේ, කැනඩාවේ, එංගලන්තේ මේ පියවර හත පාවිච්චි කරනවා. ඔවුන් ලබා ගන්න සාර්ථකත්වය තුළ රැඳී ඉන්නවා. දැන් ඇමරිකාවේ දේශපාලනඥයෙක් ගත්තොත් ඒ අවුරුදු 10කට 15කට 20කට කලින් ජීවිත ජනාධිපතිවරයෙකුත් අද ඒ ගෞරවනීය ලෙස සැලකුම් ලබන පුද්ගලෙක් නේ. දැන් මේකට පොඩ්ඩක් හරි පිටින් ගියපු බිල් ක්ලින්ටන්ගේ ගෞරවයට කොච්චර හානියක් වුණාද නේ. බිල් ක්ලින්ටන් ඒ මොනිකා ලෙවෙන්ස්කි කියන තමන්ගේ පෞද්ගලික ලේකම්වරයෙක් ගොඩනගාගත් අයතා සම්බන්ධය නිසා ඔහුගේ ගෞරවය බිඳ වැටුණා. ඔහුට තියුණු ඒ විශේෂ පිළිගැනීම නැති වුණා. එතකොට ඔවුන් දන්නවා වැරදි දෙයක් කළොත් හානියක් වෙනවා. රිචඩ් නික්සන් නේද? ඒ වෝටර්ගේට් සිද්ධියත් එක්ක ඔහුගේ පිළිගැනීම බිඳ වැටුණා සම්පූර්ණයෙන්. ඒ නිසා දැන් මේ කරුණු හත හොඳට බලන්න. එතකොට බටහිර ලෝකයේ තුල ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. ඇත්තම දැන් සාර්ථකත්වයේ ගොඩනගා ගන්න ඔබ කොච්චර මහන්සි වුණාද? ඔබට සාර්ථකත්වයේ හම්බුණාද? හම්බුණා නම් ඒ සාර්ථකත්වයේ ලැබුණ බව ඔබ පිළිගන්නවද? හරි, ඔබ පිළිගන්නවා නම් මොකද කරන්න ඕනේ? ඒ සාර්ථකත්වයේ මැරෙනකන් පවත්වා ගැනීමට ඔබ කටයුතු කරන්න. බැරි වෙලාවත් ඔබේ සාර්ථකත්වයට බිඳුවක දශමක අසාර්ථක සිතුවිල්ලක් ගේන්න එපා. එහෙම වුණොත් අර ගොඩනගාගත්ත සියල්ලම විනාශ වෙලා යනවා. ඉවසලා බැරිම තැන පහර දීම නෙවෙයි, ඉවසලා බැරිම තැන ඉවසීම. ඒක මතක් කරමින් නාලක් මහත්තයා අපි ලබන පොහොයට මුණ ගැහෙමු නේද? ඔව්. අයබෝන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එවනම් අපිට අවසර දෙන්න අපි සමු ගන්නවා. ලබන පොහොය දින යලිත් ඔබ මුණ ගැහෙන ඔබට රටට තෙරුවන් සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.